නිවුන් දරූපතක් සාමාන්‍යයෙන් සති 31කදී තමයි සිදු වෙලා තියෙන්නේ. දරූපතක් සාමාන්‍යයෙන් සති 40කින් පමණක් තමයි සිදුවන්නේ. කෙසේ වෙතත් මේ දරුවන්ගේ බර සාමාන්‍ය දරුවෙකුගේ තිබිය යුතු බරට වඩා අඩු බරක් තමයි තිබිලා තියෙන්නේ. ග්‍රෑම් 800 සහ ග්‍රෑම් 1400 වගේ සාමාන්‍ය දරුවෙකුගේ බර ශ්‍රී ලංකාවේ අපි සාමාන්‍ය අගය කියලා ගන්නෙ කිලෝග්‍රෑම් 2.5ක්. ඉතින් කෙසේ වෙතත් අපගේ ඒ නොමේරු ලදුර ඒකකවලට මේ ප්‍රතිකාර ගැනීම සඳහා මේ දරුවන් රැක බලා ගැනීම සඳහා යොමු කරලා තියෙනවා. කෙසේ වෙතත් මේ දරුවන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. මේ දරුවන්ගේ දෙමාපියන් දෙදෙනා යම්කිසි ආකාරයක පැමිණිලි කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට යම්කිසි ආකාරයක සැකයක් පවතිනවා. රෝගී සත්කාර සේවාවන් සිදු කිරීමේදී යම්කිසි ආකාරයක වරදක් හෝ අතපසුවීමක් සිදු වෙලා තියෙනවා කියන කාරණාව පිළිබඳව මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් පරිදි එම රෝහලට යම්කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් යවලා පරීක්ෂා කරලා ඒ ලේඛන පරීක්ෂා කරලා අවශ්‍ය කටඋත්තර ලබාගෙන මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතයි. යම්කිසි කෙනෙක්ගේ අත්වැරදීමකින් හෝ එමන් නැත්නම් ඉතාමතා හෝ යම්කිසි ආකාරයක වරද සිදුලා තියෙනවා නම් රෝගී සත්කාර සේවාවේදී කිසිම අවස්ථාවක පැකිලෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය දඬුවම් දීම සහ ඒ අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා. මේ අතර ඩිපා වෛරසයේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම වළක්වා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද වෛද්‍යවරයා අදහස් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිරෙන ඒ වගේම කලාපයේ තවත් රටක් කීපයක පැතිරෙන නීපා වෛරසය පිළිබඳව ශ්‍රී ලංකාවත් ඉතාමත්ම ඒ පිළිබඳ දැඩි අවධානයෙන් අවදියෙන් යුතුව කටයුතු කරනවා. මෙම රෝගය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීමටත් ඒ වගේම ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීම සඳහාත් අවශ්‍ය පියවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදිත් ඒ වගේම සාමාන්‍ය ශ්‍රී ලංකාවේ මේ වසංගත රෝග පිළිබඳ ඒකකය මගින් අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ ඇති වුවහොත් ඒට මුහුණ දීම සඳහා අවශ්‍ය රසායනාගාර පද්ධති ඒ වගේම ප්‍රතිකාර කටයුතු ඒ වගේම දැනුවත් කිරීමේ කටයුතු අවශ්‍ය දේවල් ක්‍රීමට ශ්‍රී ලංකාව සූදානම් වෙන්නේ.